மேவேலாவே பிரமிழ் தமாய். අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රු සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පහළ දැමීමටයි තීරණය කර තිබෙන්නේ. එහි නව මිල සටහන් වන්නේ රුපියල් 3690ක් ලෙසයි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක්ද රුපියල් 40කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1482ක්. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක නව මිල සටහන් වන්නේ රුපියල් 694ක් ලෙස වන අතර එය අඩු කර ඇත්තේ රුපියල් 18කිනුයි. ලෝක වෙළඳ පොලේ මිල වැඩි වෙන තත්ත්වය රාමුවන් තුළ මිල අඩු කරන්නේ කොහොමද කියන එක යම් කිසි කෙනෙක්ට ගැටලුවක් ඇති. නමුත් අපි විශේෂයෙන්ම පිටම ආවෙනකුණ මිල සූත්‍රය අපේ ගුරු කොට මිල සූත්‍රයටම සීමා නොවි මිල සූත්‍රයට වඩා පල්ලෙහැන් අපේ සීමාවන් රඳවගෙන තොග කළමනාකරණය සහ මෙහෙයුම් වියදම් අඩු කර ගැනීම තුළ තමයි අපිට මේ වගේ ජනතාවට ඒක සහනයක් විදිහට ලබා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කළා. ඒ අනුව මෙවර බස් ගාස්තු සංශෝධනය කෙරුණේ 5.07%. එහිදී රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 2කින් අඩු කෙරුණා. කෙසේ වෙතත් අද දිනේ පැරණි බස් ගාස්තුවම අය කළ බවටයි මගින් චෝදනා කරන්නේ. වැඩිපුරත් එක ගන්නවා අපි 60ක් ගත්තා පරණාන්දේින්ද වෙනදාත් ඒ ගන්න තමයි අඩුවේ මන්නේ දැන් හැමදාම ওই ගන්න තමයි අපි දෙවන්නේ වෙනදා ගන්නම තමයි අඩුවේ මක් නැයි රුපියල් 2ක් අඩු කරන්නේ නැම බස් ගාස්තු අඩු කරලා නැහැ තාම වෙනදා ගන්නම ගත්තා වෙනද ගන්නම තමයි ගත්තේ රුපියල් 40 අඩු කරලා නැන්නේ මගේ පරණ ගන්න මිලමයි ගත්තේ දාන අඩු නැහැ ඉතින් මේ මිනිස්සු රුපියල් 2ක් ඉතුරු දෙන්න විදියක් නැහැනේ කොහමටත් 25ක්වත් එන්න ඕනේ එහෙම නැහැ අඩු කරලා නැහැ අඩු කරලා නැහැ වෙනදර කීයක් ගන්නවද වෙනද ගන්නම තමයි ගත්තේ ගොල්ලගෙන අපිට ඉතින් රුපියල් 2 හම්බ වෙන්නේ නැහැ ඉතින්. ඔව්. අපි ඉතින් ගණන් ගන්න එක දීලා ගියායි ඉතින් වෙන මොනවා කරන්නේ. මේ කඩු කිරීම බොරු වැඩක් මේක. මේ රජය කරන්න මේ ප්‍රෝඩාවන් මේ කරන්නේ. ඔලේ යන්නේ රජේ නැහැ ප්‍රතිපත්ති. ඔල නැහැ අපි දැන් ඒවල දින ඔලේ එකකින් ගන්න එච්චරයි. තාම නැහැ අපිට දැනුම් දුන්නේ. ඔලේ හෙව්වේ නැහැ අපිට තාම. දුවනවා ඉතින් පරණ ගණන් වලට නැහැ දුවන්නේ. ඔලේ නැහැ දැනුම් දුන්නේ නැහැ අපිට ඔලේ ලැබුණේ. අඩු ගන්න තමයි ගන්න ඉතින් දින දින ගාන ගන්න. ගාස්තු වල එන්නේ එපා එයි. ඒක තාම නැහැ ඉතින් මේ දින දින ගාන ගන්න ඕනේ. ඔලේ ඇවිල්ලා නැහැ තාම. ගන්නයි ඉතින් අධිකාරියේ වැඩක් නේ ඒක. රුපියල් 2 අඩු වෙන ඉතින් ඒක වෙනසක් නැහැ ඉතින්. කට්ටිය අහන්නේ නැහැ මේක අඩු වීමක් නෙමෙයිනේ. කලින් ගාන දෙන එක පුරුද්දට දෙනවා. මාරු කාසි ප්‍රශ්නේ තුල අපිට පාඩු ලාභ දෙකම සිද්ධ වෙනවා. ඒ වගේම මගී ජනතාවටත් පාඩු ලාභ දෙකම සිද්ධ වෙනවා. රුපියල් 2 කියන ගැටලුව අපිට බරපතල ප්‍රශ්නයක්. 38 අපේ බස් හත් සේවක මාතුන් ගන්න වෙන්නේ අනිවාර්යයෙන්ම 35. ඉතින් 50 47 වෙලා තියෙනවා. මම දන්නේ නැහැ 50ම ගණීද කියලා. මොකද මාරු කාසි ප්‍රශ්න නිසා 61 ගාසුව 58 වෙලා තියෙනවා. ඉස්සර අපි ගත්තේ 61 ගාසුවට 60යි 73 ගාසුව. ඒ කියන්නේ පස්වෙනි ගාසුව 73 ගාසුවට 70යි ගත්තා. ඉතින් මේකේ ලාභ පාඩු දෙකම දෙපාර්ශ්වයටම සිද්ධ වෙනවා මේ මාරු කාසි ප්‍රශ්න නිසා. ගැටලුවක් කරගන්න එපා. මේ ගැටලුවට පෞද්ගලික බස් හිමිකරුවන් මේකට ප්‍රශ්නයක් නෙවෙයි සහ සේවක මාතෘන් මේකට අදාළ නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.